බහුතරයක් හැමදාම ගම් වලට එන්නේ නැහැ. හැබැයි එතුමාලාගේ හඬ අද ඕගොල්ලෝගේ ඉස්කෝලේට ගේන්නයි මම ලෑස්ති වෙන්නේ. මම නම කියන්නේ ඔබ හඳුනන නිතර දෙවිලි රූපවාහිනියෙන් දකින්න අහන හඬවල් ටිකක් තමයි මම ඕගොල්ලන්ට දෙන්න හදන්නේ. වෙනසක් වෙන්නේ. හැබැයි මේ වෙනස ආණ්ඩුවේ කියන වෙනස නෙමෙයි. හරිද? හරි. එහෙම පටන් ගන්න මේ වැඩසටහන දැන් චුට්ටක් බලන්න. මම නම කියන්නේ අපේ රටේ එක්තරා දේශපාලඥයෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම කියයි. අපේ රට සියලු ජාතීන් ඒකරාශී කරලා මයිකේ චුට්ටක් අවුලු කියලා මේ රට සංවර්ධනය කරන්නට මම කටයුතු කරනවා. එහෙම කරලා හිටන් මේ ජනතාවගේ සියලු ප්‍රශ්න නැති කරලා අපි මතින්තර නිදහස් රටක් නිර්මාණය කරන්නට කටයුතු කරනවා. එහෙම කරලා හිටන් අනාගත තරුතර රැකගන්නට කටයුතු කරනවා කියලා ඒ දේශපාලතුමා යනවා. එතුමා ළඟම ඉන්න තව දේශපාලතුමෙක් ඉන්නවා. එතුමා ඇවිල්ලා කියන්නේ මෙන්න මෙහෙම පුතේ. දැන් බයන්නේ යෝජනයයි බීෂණයයි අහවලාගේ පෝෂණය. ජනතාව අහවයි දුන්ටාවට නැති වෙලා මාජි නිදහස නැති වෙලා සුදුයන් වලින් පැහැරගෙන ගියපු යුගයේ අපි අවසන් කළා. එහෙම පෙරියක් දැන් අපි මේ රට සෞභාග්‍ය කරලා ගෙනියනවා. මම ඔබේ නායක පක්ෂේ නායක අහවලා. මම කියන්නේ කරනවා කරන දේ කියනවා. අපිට ගහමුද? දැන් මෙතනම ඉන්න තව ප්‍රබල දේශපාලන චරිතයක් අපේ රටේ හැමෝම ආදරය කරන සමහරු වෛර කරන එහෙම කෙනෙක්. එතුමා වහන් මෙහෙමයි කියන්නේ අපේ පුතේ. ඔබේ ආමුදුරණි මම මේ රටට ආදරය කරන තාත්තා කෙනෙක් නැතුව ඇති අවුරුදු 30ක සාපරත් යුද්ධේ අපි අවසන් කරා. දැන් සතුටු වෙයිද? අවත් දේශපාලනේ ඉන්නවා. එතුමා කොහොම ටිකක් හරි සැරයි. මයික් එකයි මේ එකයි නැතුව කරන්න වෙයි දන්නේ නැහැ. කමක් නැහැ බැලන්ස් වෙන්න. මම මයික් එක ඇඩ් කරන්නේ ඒකයි. හොඳ සවුන්ඩ් සෙටප් එකක් තිබුණා නම් වීඩියෝටත් අප්ලෝඩ් කරන්න තිබුණා. කමක් නැහැ. අහලා බලමු එතුමා වහම කොහොමද කියන්නේ. මෙතුමාට හැම වෙලාවෙම තියෙන කුමන්ත්‍ර. අහලා බලමු. ලංකාවේදීවා අපි එවට අවෙන්නේ නෑ කියලා කියනවා. ගහමු අපුරියන් කාය. තවත් දේශපාලඥයෙක් එනවා. එතුමා මොකද්ද පක්ෂ කියලාවත් මම නම් දන්නේ නෑ. මට හිතා ගන්න බෑ. එතුමා ගිරතහ දැන් කියන්නේ. එතුමා කොහොම මෙහෙමයි කියන්නේ. එතුමාගේ මාධ්‍යවේදී ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාලගේ පක්ෂය කොහොමද කියලා තමයි අහන්නේ. ඒ වගේ ප්‍රශ්නද කියලා අහනකොට මෙතුමා මෙන්න මෙහෙම උත්තර දෙනවා. ප්‍රශ්නයක් නේ. අපි මේ රටේ සියලුම ජාති ඒකරාශී කරලා මේ රටේ සංවර්ධනය කරන අපේ පක්ෂේ එහෙම ගැටලු නෙමෙයි. ගැටලු ඇත්තම නෙමෙයි. අම්මපා තවත් දේශපාලනඥයෙක් ගෙන්නන්නද? හා. තව එක්කෙනෙක් එනවා. එතුමා විලා පොඩි දවසල හරිම ජනප්‍රිය වුණා. තවද ජනප්‍රිය එතුමා. එතුමා හඬවල කරන්නේ මෙහෙම. සමහරක් වෙලාවට ඔබට මතක නැතිව තියෙයි. හැබැයි අපි වැඩිහිටියොත් ඉන්න ඒගොල්ලෝ දේශපාලනඥයෙක් එක්ක ඉන්න හැම වෙලාවෙම බැඳගෙන ඉන්න අයට මේ හඬවල හොඳට මතකයි. දැන් බලමු එතුමා විල කියන්නේ.
கலாக்கார நிஹால் சில்வா நம்ம பயிர தூக்கியாசிரியர் பெண்ணன் ஏ அகிசுக பலிபு கோவிலே தாத்தாய் புத்தகத்தில் குஞ்சி சாமாதிய குஞ்சி கேள்க்க புதாகலாம் மிகவும் தாத்தகி தேக்கி ஹோல் மங்கியாட்டி எதுக்கு ஒரு தாத்தகையும் ஆய் புதாகனோ தாத்தா தப்பு